ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස් තලවේත ඖෂධ වර්ග 60ක මිල යලිත් 140කින් ඉහළට පිළිකා හෘද දියවැඩියා රෝග රසක ඖෂධ නැහැ මරණ ඉහළයයි උද්දමණය වෙයි 129ක් පණී වහල් භාවයට යන ශ්‍රී ලංකා මාතාව ගැන කාදිනල් හිමි කියන කතාව. දැන් දේශීය පුවත්. රට ස්ථාවර කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජයට බල කරමින් සංඝ සමුළුව ඊයේ පස්වරුවේ කොළඹ නිදහස් චතුරාශ්‍ර පරිශ්‍රයේදී පැවැත්වුණා. සංඝ සමුළුව පැවැත්වීමට ප්‍රථමයෙන් කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි බෞද්ධ මහා සම්මේලනයේ සිට මහා සංඝරත්නය පාගමනින් කොළඹ නිදහස් චතුරාශ්‍රය වෙත වැඩම කළා. ඉන් අනතුරුව සංඝ සමුළුව ආරම්භ වුණා. එහිදී පවතින දේශපාලනික තත්ත්වය සම්බන්ධයෙන් සහ වත්මන් අර්බුදයට ලබාගත හැකි විසඳුම් පිළිබඳව මහා සංඝරත්නය සිය අදහස් පළ කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පොරොන්දු අපට සිහිනයක් බවට පත් කරමින් අද රටක් අනාථ වෙලා තියෙනවා. මේ වසර දෙකක පාලන ක්‍රමය තුල පෞද්ගලිකව තමන්ගේ හිතවාදීන් සහ පවුලේ සමාජිකයන් අතර බලය බෙදාගෙන රටේ ධනය මංකොල්ල කෑම සඳහා වූ ප්‍රස්තාව සකස් කරලීම පමණයි මේ අවුරුදු දෙක තුල අපි දැක්ක දේ. ආර්ථික පරිහානියට හේතුව වංචාව දූෂණය කන්න වතුර ටික හිඟා කන තත්ත්වයකට පත් වෙලා ලෝකේ දරිද්‍රම රටවල් වලින් අපි දැන් හිඟමන් ඉල්ලනවා. ටයිකෝට් ඇඳගෙන ගිහිල්ලා ඉංග්‍රීසියෙන් හිඟමන් ඉල්ලනවා රජයේ නියෝජිතයෝ. ඇතුලේ ඉන්න කට්ටිය සුක්කානමට රණ්ඩු කරනවා සුක්කානම අල්ල ගන්න. මුළු වාහනේම පල්ලමට යනවා හැමින් හැමින් සුක්කානමට රණ්ඩු කරනවා විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ සියලුම දෙනා දැන් බලන්නේ තමන්ගේ පැත්තට තමන්ට බලය අල්ලා ගැනීමේ ආත්මార్థකාමී අදූරදර්ශී අමනෝඥ සටනකේ දිලා ඉන්නවා මහානායක මහත්මයන් වහන්සේ ඉදිරිපත් කරන මතය පිළිගන්න සමස්ත ජනතාවගේ යහපත වෙනුවෙන් දැන් ඔබ කැපවීම කරන්න මම හිතනවා කල්පනා කරනවා තාමත් මහින්ද රාජපක්ෂ මහත්මයාට සිහි කල්පනාව තියෙනවා කියලා. ඒ දරුවන්ලි මහා සෑය අභියසදී ජනාධිපතිවරයා ප්‍රතිඥා දීලා වික්ෂුන් මහන්සියලාගේ කහ ජීවණයෙන් බෞද්ධ ජනතාවගේ ආශිර්වාදයෙන් පත් වුණා නම් ඔබතුමාලා බෞද්ධයන් නම් මේ වික්ෂුන් වහන්සේලා කනට ඇහුම් කන් දෙන්න ඔබතුමාලා මෙහෙතමානි වෙන්න. අන්තර්කාලීන පාලනයක් බිහි කරන වාස් අග්‍රාමාත්‍යවරයා වහාම ඉල්ලා අස්වි ඒ සදා අවස්ථාව උදා කරනු පිණිසද ජනතාව ඉල්ලා සිටිනව වෙනසක් ඒ නිසා මේ වගකීම සියලු විපක්ෂ පක්ෂ ස්වාධීන වෙච්ච සියලු മന്ത്രിවරු නිසින් දරාගත යුතුයි. හිසින් දරාගෙන මේ රට බාර ගන්න සූදානම් වෙන්න. හෙට දවසේ මේ රට බාර ගන්න සූදානම් වෙන්න. ජනතාව පාරට බැස්සා. ජනතාව ගාලු මෝදර පිටියට ආවා. ගෝඨාභයට ගෙදර යන්න කිව්වා. මහින්ද රාජපක්ෂට ගෙදර යන්න කිව්වා. බීරියලින් වගේ අහගෙන ඉන්නවා. දැන් දවස් 20යි ආරක්ෂිතව ඉන්නවා. ඔවුන්ට මේවා දැනෙන්නේ නැහැ. අපේ හඬ, අපේ බලය, අපේ ශක්තිය එකතු වෙන්න ඕනේ. ඖෂධ වර්ග 60ක මිල යලි සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදාළ ඖෂධවල මිල 140කින් ඉහළ දමන බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. රට තුල පවතින ඖෂධ හිඟයට විවිධ රටවල් සිය සහාය පළ කරමින් ඇති පසුබිමකයි සෞඛ්‍ය අමාත්‍යවරයා මෙලෙස මිල ගණන් ඉහළ දමා ඇත්තේ. අපේ රටේ දැන් හිඟ නැති දෙයක් හොයාගන්න නැති තරම්. ඒ තරමටම හැමදේම හිඟයි. යාන්තම් පණකෙන්ද රැකගන්න තියෙන අවස්ථාවත් දැන් ජනතාවට අහිමි වෙලා. හැම රෝහලකම ඖෂධ හිඟයි. හදිසි සැත්කමක්වත් කරගන්න බැරි වෙලා. පෝලිම් වල හාමතේ මැරිලා වැටුණු මිනිස්සු දැන් බෙහෙත් ටික නැතිව මැරෙන තැනට පත් වෙලා. රටවල් රැසකින්ම අපිට අවශ්‍ය ඖෂධ දෙන්න කැමති වුණා. පණ ටික රැකගන්න දෙන බෙහෙත් පෙත්තිනුත් ගසා කන්න බලන්නේ නැතිව රටේ ජනතාවට බඩගින්නේ හරි ජීවත් වෙලා ඉන්න අවස්ථාව ලබා දෙයි කියලයි අපි හිතන්නේ. මේ අතර ඖෂධ වර්ග 60ක මිල යලි සංශෝධනය කර තිබෙනවා. අදාළ ඖෂධ වර්ග 60 මිල 140කින් ඉහළ දමමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමටයි සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්නජය සුමන මහතාපිය පියවර ගෙන ඇත්තේ. රටවල් රැසකින් අපට අවශ්‍ය ඖෂධ ලබා දෙමින් සිටින අතර තවත් රටවල් රැසක් වෛද්‍යාධාර සහ ඖෂධ ලබා දී ඇති පසුබිමකයි මෙලෙස මිල ඉහළ දමා ඇත්තේ. ඖෂධ මිල යලි ඉහළ යාම සම්බන්ධයෙන් ඖෂධසල් හිමියන් සහ පාරිභෝගිකයින් පළ කළේ මෙවන් අදහසක්. බෙහෙත් හිඟයක් තියෙනවා. ලොකු ලාභයක් ඒගොල්ලන් ලබනවා. අපිට මේවා පවත්වාගෙන යන්න නැති සෑහෙන අමාරුවෙන් අපි දැන් මේ අපි ඖෂධශාලා පවත්වාගෙන යන්නේ. විශේෂයෙන් පොඩියට දෙන දරුවන්ට දෙන සිරප්ස් නැහැ. සතියකට බෙහෙත් ගන්න මිනිස්සයා දවසකට බෙහෙත් ගන්න. එතනිනුත් පල්ලෙහාට වැටෙන තත්ත්වයක් තමයි ඉස්සරහට උදා වෙන්නේ. වැඩි වෙලා තියෙන ප්‍රමාණය දරා ගන්න බැරි ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඇන්ටිබයොටික් ගත්තත් මාකට් එකේ දැන් මේ දවස්වල ඇන්ටිබයොටික්ස් ගොඩක් ඒවා අඩුයි. මේ දවස්වල ඩ්‍රග්ස් මිල නම් ගොඩක් වැඩි. මොකද මේ අපි ඉස්සර සාමාන්‍යයෙන් පැනඩෝල් පෙත් එක ප්‍රයිස් එක ටැබ්ලට් දෙකක ප්‍රයිස් එකකට දැන් මේ අඩු ගානේ එක ටැබ්ලට් එකක් ගන්න බැරි මට්ටමක් තියෙන්නේ. සමහර ඩ්‍රග්ස් වර්ග හොයන්නත් නැහැ. ඉතින් ඖෂධ වර්ග 60ක මිල වැඩි කර එක ඉතින් කොච්චර සාධාරණද කියලා ඉතින් බලන්න ඕන. බෙහෙත් වර්ග 60ක 140කින් මිල වැඩි කරා කියලා. මේක ඉතාමත් අපරාධයක්, ජාතික අපරාධයක්. මිනිස්සුන්ට දරා ගන්න බැරි අවස්ථාවක මේ වගේ ගහෙන් වැටුණු මිනිහෙකුට ගොනා යනවා වගේ මෙවැනි ක්‍රියා පිළිගන්න බෑ. මේ සාමාන්‍ය ජනතාවනේ මේ මේකෙන් පීඩාවට ලක් වෙන්නේ. අපි මේ රෝහල් වලින් ගන්න අපිට සිංගප්පූරුවන් අවස්ථාවක් නැහැ. මේ ඇයි මේ මිනිස්සුන් ගැන මේ සැලකිලිමත් වෙන්නේ නැත්තේ? පාරිභෝගිකයන්ට මේක දරා ගන්න හරිය අමාරුයි. දැන් ඒගොල්ලන්ට ඖෂධ කියන්නේ අත්‍යවශ්‍යම දෙයක්. ආහාර වගේම දැන් පොඩි ළමයි ඉන්නවා. පොඩි ළමයිට පැන්ඩෝල් සිරප් එකක් නැහැ මිනිස්සු. හරිම අසරණලා ඉන්නේ මේ වෙලාවේ. මෙතර ඉන්දුනීසියානු රාජ්‍ය අමරිකානු ඩොලර් මිලියන 1.6ක් වටිනා ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් ලබා දී තිබෙනවා. අදාළ වෛද්‍ය උපකරණ තොගය නිල වශයෙන් බාරගත්තේ සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතායි. එම ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගය බාර දෙනු ලැබුවේ ඉන්දුනීසියානු තානාපතිනි ඩේවි ටොබින් මහත්මියයි. මෙම ඖෂධ සහ වෛද්‍ය උපකරණ අතර පිළිකා රෝග සඳහා භාවිත කරන ඖෂධද තිබෙනවා. මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරයා සහ මෙරට නවසීලන්ත මහා කොමසාරිස් මයිකල් ඇපිල්ටන් අතර හමුවක් සිදුව තිබෙනවා. එහිදී ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සහ සෞඛ්‍ය ශාස්ත්‍රයේ පවතින ගැටලු පිළිබඳවත් සාකච්ඡා කර තිබෙනවා. ඖෂධ හිඟය මග හරවා ගැනීමට නවසීලන්ත රජයේ සහය ලබා දෙන ලෙසයි සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙහිදී ඉල්ලා ඇත්තේ. ඉන්දීය රජයේද තවත් ඖෂධ තොගයක පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා. මෙතර ඖෂධ නොමැතිවීම හේතුවෙන් සිදුවන අවාසනාවන්ත මරණ පිළිබඳ තොරතුරු මෙවැනි විට සමාජ මාධ්‍ය තුළ විටින් විට වාර්තා වෙමින් පවතිනවා. එවැනි ආසන්නතම සිදුවීමක් පිළිබඳ තොරතුරු මීට පැය කිහිපයකට පෙර Facebook නැතිනම් මුහුණු පොතේ දක්නට ලැබුණා. මේ සචින්ත දුලංජනගේ Facebook පිටුවේ තිබූ සටහනක්. පෙරේදා දින මගේ මිතුරාගේ සහෝදරයාට පපු ප්‍රදේශයේ හදිසියේ ඇති වූ වේදනාවක් නිසා ඔහු මගේ මිතුරාත් සමගම වාහනයට නැග රෝහල කරා යන්නට පිටත් වී ඇත. මගේ මිතුරා හැකි ඉක්මනින් ළඟම ඇති පෞද්ගලික රෝහල වෙත එහිදී තම සහෝදරයා කැඳවාගෙන ගොස් ඇත. කෙසේ වෙතත් ඔවුන් ගිය පළමු රෝහලේ හදිසි හෘදයාබාධයක් වැළඳී තිබූ ඔහුට ප්‍රතිකාර කරන්නට අවශ්‍ය බෙහෙත් තිබී නැත. ඊනන්තුරුව ඔහුගේම ඉල්ලීම පරිදි රථයකින් දෙවන රෝහල කරා ගියද එහි පවා ඔහුට ඒ අවස්ථාවේ ප්‍රතිකාර කරන්නට අවශ්‍ය බෙහෙත් තිබී නැත. කෙසේ වෙතත් ඉන් අනතුරුව අවාසනාවන්ත ලෙස එම දෙවන රෝහලේදී මගේ මිත්‍රයාගේ ආදරණීය සොහොයුරා අවාසනාවන්ත ලෙස සිය අවසන් සුසුම් හෙලා ඇත. දැන් ටෙලිවිෂන් කතුවැකිය. ටෙලිවිෂන් කතුවැකිය. ඉංග්‍රීසියෙන් ගෝ කියන්නේ යන්න කියන එකයි. සිංහල භාෂාවේ යන්න, පලයන්, තොලොංචිවයන් ආදී ශිෂ්ට මාධ්‍යයේ කියන්න බැරිතරම් වචන යන්න කියන එකට තියෙනවා. දෙමළ භාෂාවේදී පලයන් කියන්න පෝ පාවිච්චි කරනවා. එසේම යන්න කියන්න පෝංග කියනවා. මේ තේරුම් මුලින්ම ලිව්වේ ගෝඨාභය රාජපක්ෂටත් මහින්ද රාජපක්ෂටත් මේ භාෂා තුනෙන් එකක් හරි තේරේවි කියන විශ්වාසය මතයි. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේනලට, විමල් වීරවංශලට විතරක් නෙමෙයි ප්‍රධාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසටත් තේරෙයි කියලා හිතලයි. ඇත්තටම රටේ ජනතාව ගාලු මෝදර ඉඳලා විතරක් නෙවෙයිනේ මේ ඉල්ලීම කරන්නේ. පසුගිය වැඩවර්ජනයේ සහ උද්ඝෝෂණයේදීත් කිව්වේ රාජපක්ෂලා යා යුතුයි කියලානේ. ඉස්සර රාජපක්ෂලාගේ උඩු රැවුල් වලට බය වුණ, රාජපක්ෂලාගේ උණ්ඩයට බය වුණු යුගය දැන් අවසන් කියන එකවත් තේරුම් ගත යුතුයි. රාජපක්ෂලා නැති ආණ්ඩුවක් තමයි ජනතාව ඉල්ලන්නේ. ජනතාව විතරක් නෙමෙයි මේ රටේ මහසංගරත්නය සහ අන්‍යාගමික පූජ්‍ය පක්ෂයත් අද කියන්නේ ගෝඨාභය රාජපක්ෂට සහ මහින්ද රාජපක්ෂට යන්න කියලයි. Mirate Silum Agamikanake may limit Avumkandila, Rate Yapat Venuam, Sadania, Tirania Ganikela Pivisaska, A Tir Negata Elimune Nativuno, Maitani, Mirate Agamikanaka Nothing Apatat, Yamkis Prakasiak, Eka Badwa Krimata Siddavan, Mahajanatagi, Ilima, Koividia Tino Agila Bala, Egata, Udova, Vendona, Netang Aing Vendona, Eka Mangi and Prakasiak. Kakumak Tina, Nayakatuak Innoana, Manghitan, Mevagi, Janatawagi. ජනතාව අසරණතාවයට යොමු කරන්න ඔවුන් ඉදිරිපත් වෙයි කිය. මේ රට යහපත කරා රැගෙන යන්නට පුළුවන් බාරකාර කණ්ඩායමකට ආණ්ඩුව බාර දෙන්න. දැන් මේ රට සාපයෙන් බේර ගන්න ආගමික නායකයෝ දැන් අපි එකතු වෙලා තියෙනවා. ඒ වගේම ඇවිල්ලා කොච්චර බොරු ඉදිරිපත් කරාද? ක්‍රිස්තියානි සමාජයට වෙච්ච දෙයක්. ඒ වගේම පාස්කු ප්‍රහාරයෙන් කිව්වා දැන් අල්ලනවා කියලා. මොකද්ද වුනේ? ගරු ජනාධිපතිතුමනි, ගරු අගමැතිතුමනි, සියලු මැති ඇමතිවරුනි, මේ ඔබේම වරද නිසායි මෙවැනි හඬ අද අපේ ලංකාව තුල ගොඩ නැගී තිබෙන්නේ. හේතුව මේ රට තුල අපි බලාපොරොත්තු වෙච්ච ඒ යහපත් ආදර්ශමත් නායකත්වයන් ඔබගෙන් අපට ලැබුණේ නැහැ. මේ රටේ ඉන්නම හොඳ දක්ෂ අය, ආර්ථික විද්වතුන් ඉන්නවා, හොරබොරු වංචා නැති පුද්ගලයන් මේ රටේ ඉන්නවා. ඒ නිසා එයින් කෙනෙක් අපට මේ රටේ නායකත්වයට තෝරගන්න අපට අවස්ථාව තියෙනවා. කාරුණිකව එල්ල හිටින්නේ රාජපක්ෂලට ගෙදරයන්ට. ඔය දෙන්න නැතුනොත් මේ රට ඉවරයි කියන 3-4 දිනාට කියන්න තියෙන්නේ දැන් කොහොමත් මේ රට ඉවරයි කියලයි. ආයේ මොකක් ඉවර වෙන්නද? ආණ්ඩුව නෙවෙයි අද විනාශ වුනේ. ශ්‍රී ලංකාව කියන රාජ්‍ය අද බංකොලොත් රාජ්‍යයක්. ණය ගෙවන්න බැරි රාජ්‍යයක්. යාචකයෝ දැන් අපට ආධාර දෙනවා. යුද්ධයේ දින්න සම්පූර්ණ ගෞරවය ගෝඨාභය රාජපක්ෂටයි මහින්ද රාජපක්ෂටයි විතරක්ම දෙන්නම්. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකවත් අපි අමතක කරලා පැත්තකින් තියමු. යුද්ධයේ දින්න ගෞරවය ඔය දෙන්න එක පයින් බාර ගන්නවනේ නේද? එහෙනම් මේ ශ්‍රී ලංකාව කියන රාජ්‍ය අසමත් කිරීමේ බංකොලොත් කිරීමේ අවමානයත් බාර ගන්න. ඇයි ඒක විතරක් හතරතේ ඉන්න උන්නැහැලගේ කරේ ගහන්න හදන්නේ? ඒක බාරගත්තේ නැතත් රටේ ජනතාව ඒ අවමානය දැන් ඔය දෙපළට දීලා ඉවරයි. දැන් ආයේ ව්‍යවස්ථා ජිල්මාට්, අන්තර්වාර සභාග ජිල්මාට් ඇතුළෙත් ඔය දෙන්නගෙන් එක්කෙනෙක් හරි හිටියොත් ඒ වෙනසෙන් වැඩක් නැහැ කියන තැනට ජනතාව ඇවිත් ඉවරයි. ලබන 6 වෙනිදා අරගලය හර්තාලයක් දක්වා දුර යා හැක්කේ එවිටයි. අප දන්නවා රාජපක්ෂලා මරු ඩීල් සහ ගේම් කරුවන් බව. ඒ වගේම බලය රඳව ගන්න රෙදි නැතුව වැඩ කරන බව. ඒකට හොඳම උදාහරණය මෛත්‍රීපාල හිටපු ජනාධිපති සහ අගමැති මහින්ද රාජපක්ෂයි. මතකද දින 50 ආණ්ඩුව රටේ ව්‍යවස්ථාව අමුවේ උල්ලංඝනය කරලා මෛත්‍රීපාල මහින්දව අගමැති කරපු හැටි. බොරදියේ බැහැලම එදා මාළු අල්ලපු මහින්ද රාජපක්ෂ ලැජ්ජ නැතුව අගමැතිකම ගත්ත හැටි මතකද? නාමල්ගේ රත්රන් අශ්වින් ගැන වේදිකාවේ පතුරු ගහපු මෛත්‍රී යූටර්න් එකක් ගහලා ව්‍යවස්ථාව කඩලා මහින්දව අගමැති කළ හැටි කාටද අමතක? අපට නම් හොඳට මතකයි. හොඳේ අපේ රටේ පෙරපිනකට එදා ශ්‍රේෂ්ඨාධිකරණයේ සත්පුද්ගල විනිශ්චය මණ්ඩලය ඒ පහත් නින්දිත මෛත්‍රීගේ මහින්දගේ කුමන්ත්‍රණය පරාජය කළා. දැන් ආයෙත් ගෝඨාභය රාජපක්ෂව රකින්න ගේම කරට අරන් ඉන්නේ මෛත්‍රීපාල කියලා පැහැදිලි. මෛත්‍රීව මුරුංගත්තේ තියලා ආයේ තව අවුරුද්දක් දෙකක් බලය අල්ලගෙන ඉන්න ගෝඨාභය රාජපක්ෂ හදනවා කියන එකට වඩා වෙනත් ඇත්තක් තියෙනවා. ඒ මේ දෙන්න එකම මල්ලේ ලුණු කාපු අය. දැන් බලාගෙන ගියම අයියා මලෝ ගෝඨාභයවත් මහින්ද රාජපක්ෂවත් නිකන් නෙවෙයි වගේ. ඇත්තටම එක බඩවැල කඩාගෙන ආපු අයියා මලෝ ගෝඨාභය රාජපක්ෂයි මෛත්‍රීද? ඒ ප්‍රශ්නේ එහෙම අහනකොට එක පාරටම අපට ඇහුනේ පාස්කු බෝම්බවල ශබ්දයයි. තවත් මේ රටේ ජනතාව රවට්ටන්න ඔය 3-4 දෙනාට බැහැ අපේ හාමුදුරුවනේ කියලා තමයි මතක් කරන්න වෙන්නේ. සර්වපාක්ෂික හරි අන්තර්වාර හරි හදන්නයි මේ හදන්නේ. හැබැයි ඒකට අයත් වෙන්න යන, ඒකට ඉන්න හදන, ඒක හදන්න හදන පක්ෂවලට එකට ගිහින් ගෝඨාභයත් එක්ක එකට ඉඳගෙන කතා කරන්න බැහැ. මෛත්‍රීගේ කණ්ඩායම වෙනම කතා කරනවා, තවත් කණ්ඩායමක් වෙනම කතා කරනවා. ඇයි මේ තනිතනියෙන් කතා කරන්නේ? තනිතනියෙන් කතා කරන්නේ සර් එක්ක ඩීල් ගහන්න තියෙන උවමනාවට. එකතු වෙලා විවෘතව කතා කරන්න බැරි මේ කණ්ඩායම් රට හදන්නේ කොහොමද කියලා අපට කියන්නකෝ. මේ අය සූදානම් වන්නේ ආපහු දේශපාලන ඩීල් එකකටයි. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකටත් කිව යුතු යමක් තිබෙනවා. සජිත් ප්‍රේමදාස කියනවා එයාලට බලය දුන්නේ විපක්ෂයේ ඉන්නලු. ඇහුවමයි ওই જાතිය හතර බීරි කතාවක්. විපක්ෂයේ කියන්නේ බැරි වෙලාවට රට බාර ගන්න තරම් දැක්මක් තියෙන පිරිසකගෙන් සමන් විය යුතු කණ්ඩායමක්. එහෙම එකක් අපට නම් පේන තෙක් මහණේක නැහැ. අන්තිමට කියන්න තියෙන්නේ සිංහලෙන් යන්න වගේම ඵලයන් කියන්නත් පුළුවන්. ඉංග්‍රීසියෙන් ගෝ වගේම දෙමළ භාෂාවෙනුත් පෝ සහ පෝංග කියන්න පුළුවන්. දැන් ජනතාව කියන්නේ රාජපක්ෂලට යන්න කියලාමයි. ඒක තේරුම් ගන්න. ප්‍රියංකර බන්දුල කවියාගේ කවන්දේක කතන්දරේ කවි පොතේ මෙහෙම කෙටි කවියක් තියෙනවා. කුමකට දැයකට කිරුලක් නැතිව රජෙකුට ඔලුවක් කියලා. අපේ රටේ පොත්පත්වල සටහන් වන සංඛ්‍යා ලේඛන ගැන ජනතාවට තියෙන විශාල සැකයක්. ඒ අතරින් අපේ රටේ උද්දමනය ගැන සටහන් වන වාර්තා ඇතැම් විට පුදුමාකාර වුණා. හැබැයි විදෙස් රටවල් අපේ උද්දමනය කොතරම් ඉහළ අගයක තියෙනවද කියලා නිතර වාර්තා කළා. මේ අතර ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කළේ අප්‍රේල් මාසයේ මතුපිට උද්දමනය 29.8% දක්වා ඉහළ ගොස් ඇති බවයි. අපේ රටේ බහණ්ඩ හා සේවා මිල ඇසිපිය හෙළන සැනින් ඉතාම දරුණු විදිහට ඉහළ යමින් තිබෙන්නේ. මේක පාලනය කරන්න ඉතින් ලංකාවේ ආණ්ඩුවක් නැහැ වගේනේ දැන් හැසිරෙන්නේ. පෙට්ටි කඩේ ඉඳලා සුපිරි තරු පහේ හෝටල් දක්වා ව්‍යාපාරිකින් කළුකඩ මුදලාලිලා තමන්ට හිතන විදිහට මිල වැඩි කරනවා. පාන් රාත්තල 150යි, පරිප්පු 600යි, හාල් කිලෝ එක 180 220 අතර, සබන් කැටෙත් 200ට නැග්ගා. බිත්තරයක් රුපියල් 30යි 40යි. සිමෙන්ති මිලත් 3000 ළඟට ආවා. බස් ගාස්තු වැඩි වුණා. මීට පැය කිහිපයකට කලින් ඖෂධ මිලත් 40%කින් ආයෙත් ඉහළ දාන්න කටයුතු කළා. පෙට්‍රල් ලීටරයක් රුපියල් 338ක්, ඩීසල් ලීටරයක් 289ක්. ඒ අස්සේ උපකාරක පන්ති මිලත් ඉහළට, නිවාස කුලිත් ඉහළට, ගෑස් මිලත් රුපියල් 5000 ආසන්නයටම ගෙනාවා. මේ සියල්ල වෙනකොටත් අපේ රටේ උද්දමනය 17ක් 18ක් වගේ ගානක තියෙනවා කියලා තමයි අපේ මහ බැංකුව කිව්වේ. ජොන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විශේෂඥයෙකු වන ස්ටිව් හැන්කි ශ්‍රී ලංකාවේ උද්දමනය 119ක් දක්වා ඉහළ ගොස් ඇති බවට පසුගියදා ප්‍රකාශ කළා. ඒ වන විටත් මහ බැංකුව ප්‍රකාශ කළේ අපේ උද්දමනය 17.9ක් කියලා. ඒ වගේ ආර්ථික විශේෂඥයින් දිගින් දිගටම කිව්වා මේ සංඛ්‍යා ලේඛන මේ විදිහට මිනිස්සු නොම ගැවන විදිහට ඉදිරිපත් කරන්න එපා, මේ ඇත්ත තත්ත්වය ලංකාවට රටට කියන්න කියලා. අපේ රටේ සැබෑ උද්දමනය 50-100ත් අතර අගයක් ගන්නා බවටයි ආර්ථික විශේෂඥයින් දිගින් දිගටම ප්‍රකාශ කළේ. මේ අතර ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව දැන් ටිකක් නිවැරදි තොරතුරු දෙන්න උත්සාහ කරනවා වගේ පේනවා. ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව අපේ අප්‍රේල් මාසයේ උද්දමනය 29.8ක්. මාර්තු මාසයේ ඒ පැවතුනේ 18.7ක් විදිහට. මෙලෙස උද්දමනය ඉහළ යාම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යාම හේතු වී ඇති බව ඔවුන් පෙන්වා දෙනවා. ඒ අනුව ආහාර කාණ්ඩවල වාර්ෂික ලක්ෂ්‍යමය උද්දමනය 2022 මාර්තු මාසයේ තිබුණේ 30.2ක්. එය අප්‍රේල් මාසයේදී 46.6ක් දක්වා ඉහළ ගිහිල්ලා. ආහාර නොවන කාණ්ඩවල උද්දමනය මාර්තු මාසයේ තිබුණේ 13.4ක්. අප්‍රේල් මාසයේදී එය 22ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ප්‍රතිපත්තිගරුක දේශපාලන වෙනසක් ඇති විය යුතු බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙවැනි තත්ත්වයක් යටතේ රට ඉදිරියට ගියොත් වහල්භාවයට පත්වන බවයි. ඒ වතිකානුවේ සිට මාධ්‍ය අමතමි. මේ වෙන විටත් ජාත්‍යන්තරයට ගිහිල්ලා තියෙන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට. ඒ හඬ නැගීමත් එක්ක සුදෝතම් පාපුහන්සේගේ හඬ නැගීමක් සහ දායකත්වයක් අපිට ලැබුණොත් අපිට මේ ලෝක මට්ටමින් මේ කාරණය පිළිබඳව කරුණු සොයා ගන්නට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අනිත් එක මතක තියාගන්න ඕනේ ශ්‍රී ලංකාව කියන්නේ කුඩා දිවයිනක්. ඒ දිවයිනේ මිනිස්යන්ගේ ජීවිතය සුඛිත මුදිත කරන්න විදේශීය රටවල් සහාය අවශ්‍යයි. අපි රජයෙන් බලාපොරොත්තු වෙන්නේ සත්‍යවාදී ආකල්පයක් සහ මේ පිළිබඳව ස්වාධීනව කටයුතු කරනවා දකින්නයි. නමුත් එහෙම දෙයක් වෙන්නේ නැති නිසායි අපි මේ හඬ නැගීම මේ විදියට ජාත්‍යන්තරයට ගේන්න කල්පනා කරන්නේ. අඩුම තරමින් මේ විරෝධතා ව්‍යාපාර මර්ධනය කිරීමට උත්සාහ කිරීම අපි පිළිකුලෙන් හෙලා දකින. දූෂණය පිටු දකින රටේ නීතිය ප්‍රධාන ස්ථානයට එන ඒ වගේම අවංක ප්‍රතිපත්ති ගරුක ඒ වගේම ජාතීන් අතර සමගිය ඇති කරන ආකාරයේ දේශපාලන වෙනසක් ලංකාවට සිදු වෙන්නට ඕනේ. අද තියෙන තත්ත්වය ඉතාමත් භයානකයි. ඕම ගියොත් වාල් භාවයට වැටෙනවා අපේ රට. පසුගියදා දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට අදාළ විශේෂපතයන් ආයතන සහ කාර්යයන් ගැසට් කර තිබෙනවා. මෙම ගැසට් නිවේදනය ප්‍රකාරව අමාත්‍යංශ 31කට සහ රාජ්‍ය අමාත්‍යංශ 41කට අදාළ විශේෂපතයන් කාර්යයන් සහ ආයතන ගැසට් කරමින් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශයට ආපදා කළමනාකරණය සහ ආරක්ෂාවත්, තාක්ෂණික අමාත්‍යංශයට තාක්ෂණයත්, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයට සියලුම සංස්කෘතික හා ප්‍රාසංගික කලාද ඇතුළත් කර තිබෙනවා. ඊට අමතරව තවත් අමාත්‍යංශ රාජ්‍ය අමාත්‍යංශ වලට අදාළ විශේෂපතයන් ආයතන සහ කාර්යයන්ද එම ගැසට් නිවේදනයේ ඇතුළත්. මෙම ගැසට් නිවේදනය www.siathanews.lk අපගේ වෙබ් අඩවියෙන් ඔබට නැරඹිය හැකියි. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.